ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ලංකාවට ඉතා ආසන්නව තියෙන අමුතුම මිනිසුන් කොට්ටාසයක් සිටින දූපතක් ගැන ඩෙංගාල බොක්කේ ඉන්දියානුවෙරලතීරයට තරමක් දුරින් පිහිටා ඇති උතුරු සෙන්න්ටිනල් දූපත අපි හිතන තරම් සුන්දරතනක් නම් නෙවෙයි මේ අත්භූත දූපත ලංකාවේ ඉඳන් කිලෝමේටර් හත්සීයක් දුරින් තමයි පිහිටලා තියන්නේ මේ දූපත වටා ඇතිකතාව සුන්දර නොවුනත් සෑම පැතිකඩක්ම ස්වබාදහමේ සුන්දරත්වය කියාපානවා මෙම දූපත වටා මනරම් කොරල් පර වැටියකින් වටවෙලයි තියෙන්නේ දකින ඕනම කෙනෙගු ගේ සිත වසීකරන සුළුවයි එහෙත් කාහටවත් ළඟාවිය නොහකි තරම්මට එහ අන්තරාදායකයි මේලෝ හුදකලාම මෙන්න බිහිසුුණු ගෝත්‍රයන් වෙසෙන දූපතයයිකීවත් ඔබනිවැරදිී. ඔවුන් එහි වෙසෙන්නේ වසර හැටහයදාහකටත් හකීතයේ සිටයි. මේ දූපතය අයිතිය තියන්නේ ඉන්දියාවට වුනත් ඉන්දියානු රජයේ මේ දූපත අතැරල දාලයි තියෙන්නේ. මෙහෙ ජීවත් එෙන්නේ පන්සීයකට අදුු ගෝත්‍රයන් පිරිසක්. දෙදස් හතරදී ඇතිවූ සුනාමි තත්්‍ය අතරතුර ගුවනින් දූපත නිරීක්ෂණය හා ගලවා ගැනීමේ මෙහෙුම් වල නිරත වූ හෙලිකොප්ට්‍රයානයකට එහි සිටි ගෝත්‍රිකයන් ගිනි දැල්ලූ ඊ තල යානය වෙත එල්ල කළ බව එහි සිටි ගුවන් නියමුවන් පවසා තිබෙනවා මේ ඔබ දකින්නේ ඒ ගුවන් නියමුවන් ගත් ගයාරූප කිහිපයක් සෙන්ටිනිලීස්ලා සමග යහපත් ගනු දෙෙනුවක් තප්පර කිහිපේකට හෝ කිරීමට කිසියම් පුද්ගලයකුට හැකි වී නම් ඒ එක්වරක් පමණයි. අනිත්සාෑම අවස්ථාවක දීම විඳින්නට සිදුවී ඇත්තේ අතිසේ බිහිසුනු අත්දැකීම් බවයි පැවසෙන්නේ. එල සතපපර කිහිපේකට ඔවුන් සමඟ ගනුදැනු කරලා තියෙන්නේ එද්දාස් නමසය අනුවවිකයේදී මානව විද්‍යාඥයකු වූ ටයම් පණ්ඩිත් කියලා ඉන්දියන් ජාතිකයෙක්. ඔහු පවසන පරිදි ඔවුන්ට ආහාර දුන්නත් ඒ රැගෙන තිවුණු අයුදවලින් පෙරලා තමාට පහරදුන් බවයි. පණ බේරාගෙන පලා ආවි බොහොමාමාරුවෙන් කියලයි කියන්නේ. ඔහු කියන්නේ පණට ආදෙර ඇති කිසිවෙෙකුට එහි අෑම අනුමත කරන්නේ නෑ කියලයි. කවුරුත් අතෑරල දාල තිබුණු දූපත ගැන ආයෙත් කතාවෙන්න ගත්තෙ දෙදස් දහටේ නොයම්බර් දාහත්වැනිදායින් පස්සේ. විසිහත් හැවරදි ඇමෙරිකානු ජාතික ජෝන් ඇලංචාාවෝ කියන්නේ විසනාරීවරය ඔහුත් සමඟ තිස්සෙක් දෙනෙක් සමඟ කුඩා නැවක් මේ දූපත අසලින් ගමන් කරලා තියෙනවා මේ දුටු ගෝත්‍රිකයන් ඊතලවලින් නැවට පහරදීලා දූපත ඇතුළොට ගිහින් හැංගිලා තියෙනවා ජෝ නැතුළු පිරිස දූපතර ගොඩබැහැල අනිත් පිරිස වෙරලේ නතර වෙද්දී ජෝන් තනිවම කැලෑව ඇතුළටම ගිහින් තියෙනවා දපතඇතුලදිී ගෝත්‍රිකයන් ඔහුට ඊතලවලින් පහරදීලා තියෙනවා ඔහු නැවත ආපසුන් ආේ නැති නිසා යාළුවන් දූපත ඇතුළට ගිහින් තියෙනවා එවිට ඔුන් දුටුයේ ගෝච්්‍රිකයන් කිහිප දෙනෙක් ජෝන්ගේ බෙල්ලට කඹයක්ද දමා කැලේ ඇතුළට ඇදගෙන යන ආකාරයයි ඔවුන් එතනින් බියවී පලාගොස් ඉන්දියානු පොලීසියට කියලා තියෙනවා පොලිසිය කියන විදිහයට ඔහුගේ මුත දේහය අද වනතුරු හම වී නැතිලු ඉන්දයානු රජයෙන් කියලාති එන්නේ ඒදූ පදර කිසිම කෙනෙකුට යන්න එපා කියලායි ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ සෙන්ටින ගෝත්‍රිකයන් ගැන ඔයාලට හිතන දේ පහලින් කොමෙන්ට් කරන්න වීඩියෝව හොඳයි කියලා හිතෙනව නම් ලයික් කරන්න ඔබට සුබ දවසක්